කැලාටකින් ගෙතල් ගෙඩියකුයි අනිත් අතින් පොල් ගෙඩියකුයි තියාගෙන සිම්පන්සිය වඳුරන්ට කියනවා අල්ල ගන්න මේ කතාව ඉවර කරනකන් ඉන්න බැරිද ඔක අල්ල දාන ලෝකයා මේ අම්මිකෙන් පුදුම කරදරයක්නේ තියෙන්නේ මකර ශෛලිය මේ වැඩේ හරියයිද අපි හතර දිනාට 20 ගාන විතර ඉන්නවා මේ පැත්තෙන් ඒක අපිට ලේසි වෙයි ওই පැත්තේ කවුරුවත් නැහනේ ගස්වල ආත්ම ඉන්නා බය වෙන්න එපා ගස්වල ආත්ම මේක මායා කැලයක් මං තමයි ලී වස්තුව ගස් අපිව ආරක්ෂා කරන්න හබ්බොයියෝ ගස් වලට පුළුවන් නේ මේ අපිව මංගෝ ගස් ටික ගිනි තියනවා ගින්න නිවල දාන්න ජලයට පුළුවන් ඉතුරුව අපි බලා ගන්න ඔයගොල්ලෝ කියන විදියට වස්තු ටික පැනගත්තේ ගස් වගේන් නිසා ලොකු ගස් ඒ ගස් අපිට පහර දුන්නා තේරෙන්නේ නැද්ද ගස් වලට පහර දෙන්න බෑනේ මේ ගස් වලට පුළුවන් අපිට ගහලා අපිව හූර්ලා වීසි කරලා දැම්මා අනේ ජෙනරල් එයාලා මේ මායා කැලේ ඉන්නකම් අපිට යාළුවන්ට ලඟ වෙන්න ටිකක් අමාරුයිනේ ඒත් මට එයාලව ඕනේ ඔය කැලේට ඇතුල් වෙන මොකක් හරි ක්‍රමයක් තියෙන්නත් ඕනේනේ ඔව් ඔව් මං දන්නවා මං හාවෙක් වගේ හොරෙන් ඇතුල් වෙන්නම් මොකද අප්පා මටම මේ දේවල් වෙන්නේ මෙන්න ඔයාව හම්බ වෙන්න දෙන්නේ කැවි කවුද මේ මොනවද මෙහෙ කරන්නේ අයියා මහල බලන්න මට වැඩ තියෙනවා මේ තමයි සුදු නාගින්න එතකොට මම තමයි කොළ නාගින්න අපි ඔබ යටතේ ජීවත් වෙන සාමාන්‍ය වැසියෝ ජෙනරල් තුමනි අපි මෙතෙන්ට ආවේ කැලේ මැද තියෙන අපේ ස්පිරිතාලේට ආධාර මුදලක් ඉල්ලගෙන මොකක් අපි හදන බීහිත් වලින් හැතක්ම ගාන දුරේ ඉන්න රෝගී මිනිස්සු සුවය ලබනවා ඒත් මුදල් නැති කමින් ඉස්පිරිතාලේ වහන මට්ටමට දැන් ඇවිත් ඔයාලා හිතන් ඉන්නේ මංගාව තියෙන මුදලෙන් ඔයාලට සුළු මුදලක් හරි පරිත්‍යාග කරයි කියලාද ඔව් ඔව් ඇත්තෙම මට ඕනේ කියලා හිතන දේවල් වලට මං නිකරනේ සල්ලි වේදම් කරන්නේ තේරුණාද දැන්වත් යනවා හොඳමයි ඔබ කියන දේ අපට තේරුණා ජෙනරල් තුමනි එන්න අපෙන් උදව් ඕනේ කිව්වා නේද අපිට පුළුවන් ඔයාට උදව් කරන්න ඕගොල්ලෝ කොහොමද මට උදව් කරන්නේ වදකාරයන් නැති කරන්න අඩුම තරමේ බෙහෙතක්වත් හදලාද ඔයාගේ මොලේ වර්ධනය වෙන්න අපිට පුළුවන් මේ වර්ධක බෙහෙත දෙන්න ඔව් ඇත්තෙම එතකොට ඔයාගේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පුළුවන් වෙනවා ජෙනරල් තුමනි අනේ ඇත්තට ඒ කතාවට හරියට හිත ඇද ගන්නවා ඕ ස්තුතියි ඔයාලට ඔයාලගේ ධෛර්යවන්තකමයි නිර්භීතකමයි කවදාවත් අමතක වෙන්නේ නැහැ එන්න තුරුලි තව ටිකක් වෙලා මෙතන බලාගෙන හිටියොත් අපිත් මුල්ලාදී බින්දු මේ ගස් අපේ ජීවිත බේරුවා. එයාලට ගරු කරන්න ඕනේ. තේරුණාද? ආ හා හරි හරි. ස්තුතියි. අපිව බේරුවට. මේ බෙහෙතින් ඔයා එක බින්දුවක් බිව්වටින් එහෙම මොලේ දෙකකින් වැඩි වෙනවා. ඔයා මට වස දෙන්නවත් යනවද කියලා මං කොහොමද දැනගන්නේ? ඔයා බොන්න. රහයිනේ. මෙයා එකේ මැරුණේ නැන්නේ බලමු මෙයාගේ බුද්ධිය වැඩි වෙලාද කියලා එහෙනම් එකයි එකයි එකතු කරාම කීයද ඉන්න ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක් ඉන්න 1 + 1 = 3යි මට නම් හිතා ගන්න බෑ ඒක වරදින්න විදියක් නෑනේ ඒක වැඩ කරා ගොළු බෙලිස් 1 කියන්නේ මොකද්ද කියලාවත් හරියට දන්නේ නෑ මාත් මේක බොනවා ඉන්න ඕකෙන් බොන්න ඕන බින්දුවක් විතරයි මේ වෙනකන් කිසිම කෙනෙක් වර්ධක බෙහෙත ওই තරම් ගොඩක් බීලා නැහැ. මෙයාට මොනා වේද කියලා හිතා ගන්න බෑ. මං කියන්න මොකද වෙන්නේ කියලා. මේකෙන් මගේ දක්ෂතාව වැඩි කරා. මට දැනෙන්නේ මොළ දෙකක් තියනවා වගේ. අහන්න ඕනේ ප්‍රශ්නය. 125,743 බෙදලා දෙකෙන් වැඩි කරලා කියන්නකෝ බලන්න මට දැනගන්න ආසයි. ලේසි. 83,360යි. උත්තරේ හරි. ඒ විතරක් නෙවෙයි මං දැන් දන්නවා අර වස්තුන් ටික අල්ලගන්නේ කොහමද කියලා කොහමද වර්ධන බෙහෙතක් වලට හදන්න පුළුවන් නම් වර්ධනේ අඩි වෙලා යන බෙහෙතක් හදන්නත් පුළුවන් ඇතිනේ ඕ ඒක හදලා ගස් වලට දාන්න සටන් කරන්න ගස් වල සාය නැති වෙනකොට වස්තුන් නිබේටම අසරණ වෙලා යනවා එපා ඒ දේ නම් අපිට කොහෙත්ම කරන්න බෑ ඒකෙන් මේ මුළු කැලේම විනාශ වෙලා යන්න පුළුවන් වැඩේ හරියට කළොත් ඔයාලගේ රෝහලට අවශ්‍ය සියලුම සල්ලි මං ලබා දෙනවා අපු ඕනේ නැහැ කැලේ විනාශ කරන එක ඊට වඩා ලොකු අපරාධයක්. මෙච්චර සල්ලියක් කොහෙන්ද අපි හොයාගන්නේ? සල්ලි නැති වුණොත් එහෙම ඉස්පිරිතාලේ වහන්නයි වෙන්නේ. කැලේ විනාශ කළ දානවට වැඩිය හොඳයි අපේ රෝහල වහලා දාන එක. ඔහොම නවතින්න. කැලේ ගස් නැංගා පහුවැවෙනවා.
ඒත් ඉස්පිරිතාලයක් එහෙම හදන්න බෑනේ. මිනිස්සු ගැන හිතන්න. එයා ගැන එච්චර හිතන්න එපා. මේකෙන් පුළුවන් ඔයාටම කියලා රෝහල හදාගන්න. මම්මි ඔයාලට කියන්නේ මං ජලවස්තු වුණා කියලා. ජලය බදාගන්න යන්නේ නෑනේ. ලී වස්තුව ඊට වඩා ගොඩක් වෙනස්. මේ තියෙන ගස් සේරටම පණ තියෙනවා. ආ, ඇයි මොකද? ගහකට ලොකු අනතුරක් වෙලා අර පැත්තේ. තුරුලි දැනටමත් අපේ වෙලාව ගොඩක් නාස්ති වෙලා. සමහර විට සත්තු කනව ඇති. නෑ, කවුරු හරි කෙනෙක් ඕක ගහකට විෂ පොවනවා. ඒ විෂකාරකයට පුළුවන් වෙනවා මුළු කැලේම විනාශ කරන්න. ඉක්මනට යමු. කවුද මොනවද යා කරන්නේ? මන් දන්නේ නෑ. එයාව නවත්තන්න. ඉක්මන් කරලා එන්න. ඔය ගහරකින් අයින් වෙන්න. මොනවද ඔය කරන්නේ? මකු තවුලක් නෑ වගේ. කැපුම් පාරක්වත් පේන්න නෑ. මොනවද මෙතන මේ වැටිලා තියෙන්නේ? ඕක අල්ලලා දාන්න. අපි දැන් යමු. රන්වන් මකර නැගිට ඕන වැඩේ තාම කළෙත් නෑ. අනේ! ඇයි මොකද උනේ? මොකක් වුණත් මන් නෑ නෙමෙයි කලේ. මගේ වැරද්දක් නෑ. ඔයා රෑ කෑම ගන්න වෙලාව දැනන් හිටියෙත් නෑ. අර කසික බල් වර්ධන බෙහෙතක් ගින්න මට උණු අපරාධයක්. හයි! මම බූබු. ඔතනින් අහකට වෙනවා මහා වදකාරයෝ. ඒ ඔයාට මොළ දෙකක් ඕනේ කියලානේ කිව්වේ. මගේ මොළේ ඔයාට වඩා ලොකුයි. ආව්! දැන් ඉඳන් කවදාවත් අපන්නේ. දැන් කොහොමද මේ බෙල්ලේ ඉන්න පරපෝෂිතව අයින් කරන්නේ? මන් දන්නවා. ගිහින් අර සුදුනාගින්න හොයාගෙන වර්ධනේ අඩුවීමේ බෙහෙත අරන් එන්න යනවා. යනවා! මේ මොකද ගස්වල කොළ වැටෙන්නේ? මේ අහන්න. පොඩි වෙලාවකට ගස් ගැන කතා කරන එක නවත්තලා අපි අපේ අරමුණ ගැන පොඩ්ඩක් හිතමුද? තුරුලි? අර නයා ඕක් ගහට විෂ වගේක් පොවලා මුළු කැලේම විනාශ වෙගෙන යන්නේ. ආ! මාවත්! මට පේන විදිහට අර නාගින්නගේ බෙහෙත වැඩ කරලා වගේ. ඌ! ඇයි? ඇයි ඔයාට පේන්නේ නැද්ද මේ ගස් සේරම බලන් ඉඳිද්දි මැරෙනවා කියලා ගොන් වහන්සේ? ඔව් මං ඒක දන්නවා. හිටියට වඩා දෙගුණයක් මං බුද්ධිමත්. බින්දුව කියෙන් වැඩි කරත් බින්දුවයි නේද? ඔව් ඒකත් මං දැන් දන්නවා. ඒක හරි. මං දැන් ගොඩක් බුද්ධිමත් නිසා අර නාගින්නව හොයාගෙන වර්ධනේ අඩුවීමේ බෙහෙත ඔයාට කලින් හොයාගන්නවා. මොකක්? ඒක හිණිය පුතා. ඇත්තට? මංගාව මේකලේ සිටියමකුත් තියෙනවා. කවුද දැම්ම ඕඩයා? ගොළු සොයා! ජෙනරල්ට කතා කරලා කිව්වේ නැද්ද කැලේ සේරම මිය යනවා කියලා? මං දැන් ඒක කරන්න හැදුවා විතරයි. මේ නැද්ද මං ලොකු වැඩක ඉන්නේ. මේ බෝලෙන් ටීවී බලන්න පුළුවන්ද? හැබැයි සෙවල පිරිච්ච ගොළු බෙල්ලෙන් නම් පේනවා මට. හොඳ ආරංචියක් ජෙනරල්. වර්ධනේ අඩුවීමේ බෙහෙත වැඩ කරනවා. කැලේ මැරෙනවා. ගින් කොහමරි ඔය බෙහෙත හොයාගෙන මෙහාට අරන් එනවා. එතකොට මට වස්තුල් ටික අල්ලගෙන මේ වදකයාගේ නිදහස් වෙන්න පුළුවන්. කාටද වදකයා කිව්වේ? නහර තද වෙච්ච බවුල් මොටා. මම බෙහෙත අරගෙන ගියාම ජෙනරල්ගේ හොඳම ගෝලයා මම වෙනවා. ඈ අග්නි ආයා මගේ සිතියම තුරකම් කරලා. මට සමායන තුරුලි ගස් ගැන මං එක එක දේවල් කිව්වට තව ටික දුරයි. අපි ඉක්මන් කරමු. එතකොට අපිට ඉක්මනින් ඉස්පිරිතාලට යන්න පුළුවන් වෙයි. බය වෙන්න එපා තුරුලි. එයාලා ඔයාව සනීප කරයි. මාව විතරක් නෙමෙයි මේ ගසුත් සනීප කරන්න වෙනවා. එයාලගේ ආරක්ෂාව නැතුව අපිට ජෙනරල් රකුස්ගෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. එල්ලනේ නවතින්න. නියමනේ අපිට ලොකු හමුදාවකුත් ඉන්නවා. අපිට නෙවෙයි මට කටපියාගෙන ඉන්නවා. මං කිව්ව ගමන් කොහොම හරි කැලේ ඇතුළට ගිහින් අර වස්තුන් ටික අල්ලගෙන පුළුවන් තරම් ඉක්මනට මෙහාට අරන් එන්න. දැන් යන්න. ඉල්ලනි නවතින්න. මොනවද ඔයා කරන්නේ? හිතන්න බැරි වැඩ විතරක් පුළුවන් හමුදාවකින් විනෝද වෙන්න බැරි නම් අපිට ඇති වැඩක් තියෙනවද? බිල්ලනි දැන් මාත් අල්ලගෙන නටන්න. රෝකන් දැන්ම නවතින්න. එපා නවත්තන්න එපා. හොඳට නටන්න. ඒක හරිම ජොලිනේ. ඇති ඇති හොඳටම ඇති. දැන්වත් ඔතනින් යනවකෝ. බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
අනේ අපි යාළුවට උදව් කරන්න. පොලිමේ පිළිවෙලට එන්න. ඕ මගේ ඔළුව. ඒත් මෙයාට ගොඩක් අමාරුයි. ටිකක් ඉන්න වෙනවා. මගේ සහෝදරිය දෙන්නේ නැහැ. මේ හැමෝටම බෙහෙත් කරන්න වෙලා තියෙන්නේ මට තනියම. එහෙනම් අපි උදව් කරන්න. ඔයා තුරුලි ගැන බලන්න. අපි මෙයා ගැන බලා ගන්න. මොකද්ද මෙයාට සිද්ධ වුනේ? ඔයා වගේ නාගින්න කැලේට විස පොවලා. මොනව? අයියෝ අපරාධයක්. එකයි දෙකයි තුනයි. ස්තුති. ඒ තොලුවේ කැක්කුම අඩු නෑනේ. මේ අයිස් කැටි තියාගන්න. ඕක තියාගත්තම ඉදිමුමයි කැක්කුමයි අඩු වෙලා යයි. මේක මගේ. මම ඊයර ගත්තේ. මේ මමයි ගත්තේ. ඕක නවත්තන්න. හරි. දැන් දෙන්නට මොන කරන්නේ? ඕකේ ඇතුලේ තියෙන පණිවිඩය මොකද්ද කියලා දැනගන්නනේ. ඔව්. ඒ මෙයා තමයි කල්ලිකක් කියලා බැලුවේ. මන්නේ මේ මෙයා තමයි කියුවේ. එතකොට ඔය අන්තිම එක නේද දෙන්න මල්ලගෙන ඉන්නේ? දෙන්නම ඕක අතෑරියොත් ඔයාලා දෙන්නටම පුළුවන් අත් දෙක එළියට ගන්න. ඊට පස්සේ මං ඒක අරගෙන ඔයාලා දෙන්නටම හැෙන්න කියවන්න. හොඳයි. තීරණයක් ගන්න බැරි වෙලාවකදී තව කෙනෙක්ගෙන් අහලා දැනගන්න. හරි. පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඔයා දැන් බය වෙන්න එපා. ස්තුති කරලා බුරුද්දක් නැද්ද? මේ තියෙන්නේ. අර ගොළු බෙලිස් කොහමද මේ අග්නිත් එක්ක තරක කරලා තිරන්නේ? ඕ ඔයා හැමද හිතාගෙන ඉන්නේ අග්නිය. මෙයාව සුව කරන්න පුළුවන් හැම දෙයක්ම මං කරලා තියෙන්නේ. අපි මෙයාව මහ ඕක් ගහ ළඟට ගෙනහිල්ලා දෙන්නවම සුව කරන්න ඕනේ. එතකොට ඔයා මේ දේවල් කරපු කෙනාව දන්නවද? ඒ මගේ සහෝදරි සුදු නාගින්න. එයා තනියම රෝහලක් පටන් ගන්න මාව දාලා ගියා. ඇයි? අපි දෙන්න පොඩි රණ්ඩුවක් වුණා. ජෙනරල් රකුස්ට ඕන කලේ අපි ලවා කැලේ විනාශ කරලා දාන්න. රකුස්? එයාත් මේකට සම්බන්ධ වෙයි කියලා අපි හිතුවෙත් නෑ. ඒත් සුදු නාගින්න නැතුව අපි කොහොමද තුරුලිව සනීප කරගන්නේ? කලින් හදපු වර්ධක බෙහෙත මල් ළඟ තියෙනවා. දැන් යමු. ඉක්මන් කරන්න. මම තමයි මේ බෙහෙත ඉස්සෙල්ලම අරගන්නේ. මමයි ඒක අරගන්නේ. මෙයාව මේ මහා වෘක්ෂය මුල තියන්න. එතකොට ඉක්මනට සුව වෙයි. බලන්න ගස් දන්නව තුරුලි කියන්නේ කවුද කියලා. ඇතිවෙන්න ඔයා ළඟ වර්ධන බෙහෙත තියනවද? ගොඩක් නැහැ. ජෙනරල් රකුස් තිබුණු සේරම ටික බිව්වා. ඒ සුදු නාගින්න අඩු කිරීමේ බෙහෙත දාපු තැනටම අපි මේ බෙහෙතත් දැම්මොත් වැඩි හරියටම හරියනවා. මෙතන මොකද්ද වෙන්නේ? මේ මහා වෘක්ෂයේ ලීවස්තු ආරක්ෂා කරන්නයි හදන්නේ. ගහ අසනීපෙන් හින්ද වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. එහෙනම් ආය උත්සාහ කරන්න. මං ගන්න. මේක හිස්නේ. තව බෙහෙත් කොහෙ හරි තියනවද? සුදු නාගින්න ළඟ තියෙනවා. ඒත් එයා කොහාට ගිහින්ද කියලා දන්නේ නැහැ. එයා කරත්තේකට බෙහෙත් පුරවගෙන ගියා. කරත්තේකට? එහෙනම් එයා හොයාගන්න ගොඩක් ලේසි වෙයි. අපි තුරුලි ගැන බලා ගන්නම්. කොළ නාගින්න ගැනත් බලා ගන්න. අපිට ලං වෙන්නවත් බෑනේ. හොඳටම විශ්වාසද මේ පරපෝෂිතයාගෙන් මාව නිදහස් කරන්න පුළුවන් කියලා? අපායෝ ඇත්තම කියනවනම් මම නවීන දංශන අනුව වැඩ කරන දක්ෂ බලපුරුදු ශල්‍ය වෛද්‍යවරයෙක්. කුඩල්ලෙක් දැල්ලා ලේ ටිකක් උරවලා බලමුද? නෑ එපා. දැනටත් කුඩල්ලෙක් ඉන්නවා. මේ ඉන්නේ. කොහමද ඔයාලට මේක ඉවත් කරගන්න ඕනේ? වීදලාද, හාරලාද, එහෙම නැත්නම් කපලාද? ඕනේ විදියක්. අපි මේ ඔක්කොම අමතක කරලා සතුටින් සාමයෙන් හිටියනම් නේද හොඳ මෙයා? එපා. වැඩේ කරන්න. දැන් මං කොයි එකද ආගෙන් කපලා අයින් කරන්න ඕනේ? මේ පැත්තේකද? මේක. හරි හරි. ඉතුරු කරන්න ඕනේ කාගේ ඔළුවද? මාගේ. අයියෝ දෙන්නම කතා කරනවානේ. හරි. අපි නෝන පොල්ල දාමු. පැත්ත පලා දෙන්න එපා. මමයි ඉස්සරලා මාවේ. ඔයා මාව චප්ප කරලා දාන්න හදාපු ඉඳ තමයි. නැත්තම් කොහෙද? ඔයාගේ මල්ලෝ පොරේ හින්දා අර නාගින්න බෙහෙත් ටිකක් අරගෙන ගිහිල්ලා. ඒත් යාලා සේරම බෙහෙත් අරගෙන ගිහිල්ලා නෑනේ. අපිට ඕන කරන බෙහෙත මේ කොහේ හරි තියෙන්න ඕන. අපයෝ දශමූලාරිෂ්ඨය, සර්ව විෂාදී තෛලය. මේක මොකද්ද දන්නේ නෑ.
මට ඔය තියෙන මොකක් හරි තෛලයක් දෙන්නකෝ. එයා මිහාරිය තමයි ඉන්න ඕනේ. කරත්ත පාරවල් මට හිතුණා. අන්න යාළුවෙක් ඇවිල්ලා. කිහින් අල්ලගමු. ඉන්න. මේක පස්සෙන් ගියොත් නම් මට සුදු නාගින්න හොයාගත හැකි. ගිහින් දෙන්නව මල්ලගමු. නවත්තන්න. ඕක හරියන්නේ නැහැ. තුරුලිගේ අම කරගන්න බලන්න. මේ වස්තුවට අයිති දේවල් වලට මේ සියලුම ගස් ගරු කරાવી. මෙහෙම කරන්න වෙනවට ඇත්තටම කනගාටුයි. මං අල්ලගන්නම්. ආ හොඳයිනේ. තවත් බිල්ලෝ ටිකක්. මේ පාර අපි මෙයාලගේ මොකද්ද කරන්නේ? පිරමීඩයක් හදමුද? නැත්නම් ලිඳක් කපමුද? නැත්නම් පිහිනුම් තරගයක්? ඔයාට කැමති ඕන දෙයක් කරන්න. මේක ඔයාට දෙන තෑග්ගක්. තෑග්ග කිව්වම මේ මට එකපාරට මතක් වුණේ. මේ චෙරි චොකලට් කෑල්ලත් ඔයාටමයි. පොරොත් තාත් බලාගෙන ඉන්නේ. ඔබට ආ ඕනේ නැහිතේ. දැන් එහෙනම් ඔයාගේ කට වැහුණද පුතේ? පැත්තකට වෙලා ඉන්න. බිල්ලනේ මං ඔයගලන්ට අර කරනවා කැලේට ගිහිල්ලා වස්තු ටික හොයාගෙන එන්න කියලා. ඉක්මනට යනවා. දැන් මට ඕන කරන්නේ අර වර්ධනේ අඩු කිරීමේ බෙහෙත. එතකොට මට පුළුවන් ඔයාවත් චුත කරන්න. ඉන්න. ඔයා ආයෙත් ආවද? ඔයාට ඕනේ ගහගන්න විතරද? ඕන නම් ඒකටත් ලෑස්ති. මට කැලේ සුව කරන්න අර වර්ධක බෙහෙත ඕනේ. ඒක කන්න නම් මාත් එක්ක සටන් කරන්න. ඔයාට මායා කැලේක වටිනාකම තේරෙන්නේ නැද්ද? කැලේ කාලයත් එක්ක වැවෙනවා. ඒත් යාළුවට බෑ. එයා මැරි. මගේ සහෝදරී ගාවට එක්ක යන්න. එයා උදව් කරයි. එයා ඉන්නේ අපිත් එක්ක තමයි. ඔයාගේ සහෝදරියත් කරදරේක. කරදරේක? මොනාද එයාට උනේ? මහා වෘක්ෂයට ගොඩක් තරහා ගින්. එයාට පහර දුන්නා. මොකක්? දෙයනේ. මං කරපු දෙයින් මගේ සහෝදරී කරදරේක. මං පාර පෙන්නන්නම්. අපිට වැඩි වෙලාවක් නැහැ. කොහොමත් වෙලාව නම් එච්චර හොඳ නැහැ. ඔතනින් අහකට වෙනවා අග්නි. ඔයාට කොහෙවත් යන්න දෙන්න බෑ. දැන් ඉතින් දෙය ගන්න. නීති බෙහෙත. ගහ දැන් ඉතලගේ සටන් කරන්නෙත් නෑ. ඒකට හේතුව ගහ දුර්වල නිසා. ඔව්. තුරුලිත් එහෙමයි. නාඩි වැටෙනවත් අඩුයි. එයාට තව වැඩි කාලයක් නැහැ. කොහො එතකොට බින්දු? මම බලන්න ගියා එනවද කියලා. එයා එනවද? බිල්ලෝ. ඒ මටම දෙන්නේ කරත්තයද යන්න. මේකයි. ජෙනරල් දැක්කම ඔයා කරත්ත ඇදගෙන එනවා. එයා හිතන්නේ ඔයා තමයි සුදුනාගින්නවයි බින්දුවයි අල්ලගත්තේ කියලා. ගොළුබැලි, ඔයා කැමති නම් මම මෙතන ඉඳන් කරත්ත ඇදගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. මං ඌට අහුවෙන්නේ නැහැ. මං දැන් බුද්ධිමත්. තේරුණාද? ඔව් ඒක නම් ඇත්ත. එයාලා අපිව ජෙනරල් ගාවට එක්කන් යනවා. දැන් ඉතින් මගේ සහෝදරියයි ඔයාගේ යාළුවයි විනාසයි. මං ඒක වෙන්න දෙන්නේ නැහැ. මේ වැල් හරිම තදයිනේ. ඕවා ගොඩක් ශක්තිමත්. ඔහොම තියෙද්දි ඕවා කාටවත්ම කඩන්න බෑ. මේවට වර්ධනේ අඩු වෙන බෙහෙත් ටිකක් දැම්මොත් මොනවා වෙයිද? හොඳකින්න. මම ජෙනරල්ට කතා කරලා මමයි මෙයාලව අල්ලගත්තේ කිව්වොත් මේ කරත්තේ මං එදන් යන්න ඕනේ නැහැ. ගොළුබෙලිස් ඔයා තාමතර බෙහෙත හොයාගත්තේ නැද්ද? ඔව් ජෙනරල්. මම තමයි බිද්දුව සුදුනාගින වෙ අල්ලගත්තේ. ඉතින් ගොළුබෙලිස් එයාලා ඉන්න කරත්තේ ඇදගෙන එනවා. ඔව්. මොකද්ද කිව්වේ? නෑ. ඉක්මන් කරන්න ගොළුබෙලිස්. මේ මල කරදරේ මට තව ඉවසන්න බෑ. ඔයා මාව රවට්ටුවා. අපෝ නෑ. ඔයා වගේ දක්ෂයෙක් කොහොමද රවට්ටන්නේ? දැක්කනේ. ආයෙමත් රවට්ටන්න හදන්නේ. මොකද්ද කිව්වේ? විකාර දොඩවන්න නැතුව නෝක ඇදගෙන මෙහාට එනවා. ඕක දැන් වේලිච්ච ලීයක් වගේ. පොඩ්ඩක් පස්සට වෙන්න. මං තමයි බින්දුවයි සුදුනාගින්නවයි අල්ලගත්තේ. නෑ මමයි යාළුව අල්ලගත්තේ. නෑ ඒ දෙන්නම මමයි අල්ලගත්තේ. එයාල පැනගන්නවා. අපි සටන් කරනවද දුවනවද? බින්දු මොනව කරයිද දන්නේ? එයා සටන් කරයි. බින්දු එන්න. අපි අර කට්ටියට වෙලාව ආරම්භ දෙමු. මට සමාවෙන්න. මං ලොකු වරදක් කළේ. මං එච්චර හිතුවේ නෑ. ඒකට කමක් නැහැ. එහෙම කියන්න එපා.
හිතුව ඔයා නැතුව ඉස්පිරිතාලේ දාන්න පුළුවන් කියලා. අපි කණ්ඩායමක්. ඒකට මුකුත්ම වෙන්න දෙන්න බෑ. අපිට පුළුවන් ඔයගෙන පස්සේ කතා කරන්න. ඉස්සෙල්ලා අපි මේ කැලේ බේර ගන්න ඕනේ. මේක නම් අපේ වාසනාව. අර නයි දෙන්න මොනවද කරන්නේ? මං හිතන්නේ අර වර්ධනේ අඩු කිරීමේ බෙහෙත හදනවා ඇති. මොකටද වර්ධනේ අඩු කිරීමේ බෙහෙතක් හදන්නේ? දැනටමත් කැලේ මැරිලානේ. මොකද ජෙනරල් ඒකටනේ ගෙව්වේ. ජෙනරල්ගේ අකමැත්තට නයි දෙන්නෙක් වැඩ කරයි කියලා ඔයා හිතනවද? ඇත්තම ගොළුබිලි සොයන්නම් මහා මොට්ට කතාවයි කියන්නේ. ඔන්න දැන් වර්ධක බෙහෙත ලෑස්ති. අනේ මායා වඩාන්තරය මගේ වරදට සමා වෙන්න. දැන් මේ බලවත් බෙහෙත හොඳින් උරා ගන්න. අල්ලගත්ත. අන්න ඔයා කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරා. එතකොට වස්තුන් ටික බිල්ල ටික යාලා වරන් එයි. මොකද දැන් උදව්වට ගසුත් නැහනේ. එයාලා එක අරන් ගියා. අපි පැරදුනා. නේ අර බලන්න. ඔය අපේක දැක්කද? මට පේන විදිහ බින්දු කීපය ඒ බෙහෙතෙන් අවශ්‍ය වෙන්නේ. ගස් යාළුවනේ උදව් වෙන්න. තුරුණික සනියයි. නියමයි. සමා වෙන්න. මේ ටොපිය නම් රහයි. ඒක ඉවර කරන්න තමයි වෙලාව යන්නේ. තව තියෙනවා නම් දෙන්නකෝ මියා. හැබැයි කේක් නම් එපා. කේක් නම් කාලා තියෙනවා. හැබැයි ඔය වගේ ත්‍රි දාපු ඇලවෙන කේක් නම් ජීවිතේට කාලා නෑ. ජෙනරල්, ඔයා හොයන් ඉන්න කියපු බෙහෙත මං අරගෙන ආවා. ඒත් මං තමයි ඒක බේරගෙන ගෙනාවේ. අපි පොඩ්ඩ මේක ගැන කතා කරලිමුද? ඔයා මේ කරන්නේ පව්කාර වැඩක්. ඔයා කට අරගෙන හිටපු නිසා මට වැඩේට තවත් ලේසි වුණා. අපොයි කොහොමද එහෙම දෙයක් උනේ? ඇයි මොකද සිද්ධ උනේ? පොඩ පල්ලෙහා පැත්ත බැලුවනම් මේක වර්ධනේ අඩු කරන බෙහෙත කියලා නේද කිව්වේ? මං හිතන්නේ ඒක වැරදිලා. අපොයි බලාගෙන යන්න දෙන්න එපා. මං තීරණය කළා මේ ස්පිරිතාලෙම නැවතිලා වැඩ කරන්න. මම නම් කැමති අපි කණ්ඩායමක් විදිහට වැඩ කරන්න. අපිත් එහෙම තමයි. අපි ගස් වලිනුත් උදව් අරගන්නවා. ස්තුතියි යාළුවනේ. ඔයාලට ජෙනරල් රකුස් මුණ ගැහුනොත් මොකද කරන්නේ? මං හිතන්නේ අනිවාර්යයෙන්ම මුණ ගැහෙයි. එයාට කියන්න. මම නම් හිතන්නේ මේ වෙලාවේ එයාගේ මේ පරිත්‍යාගයෙන් හැමෝම සතුටු වෙයි කියලා.